මේ නික්්චිත මොතේ කාග සුන්දරී බෝට පත්තුලයින්න මන්ත්‍රීවරය තමයි එ්ඩයන. ඒවගේම දුමින්ද දිසානායක කියල කියන්නේ මෑතකාල දේශපාලය තුළ කුදීතවෙක්ත නන්නත්තාරවෙත් කාල කන්නේ දේශපාලත්යේ. විසසම දුමින්ද දිසානායගේ තාත්තා එකඇන්නේ බර්ටි දේශපාලට එනකොට තිබනේ චපල් අයිටයක් විතරයි. හැබැයි පහුගගේ කාලය පුරාම කරපු හොරකම් වල ප්‍රතිඵල විදියට අදඔුල් හෝටිපදිය. මිට්ටවරණ. ඇත් මහෑමතවෙලා හිටපු කාලේ. උපාධධායකට පත්වීමත් දෙන්නත් ලහ රුපැල් පනස්දාහක් අයකර. ඒකත්ය ඔහු නෙමයි ඔහගේ බිරිඳ හරහහා මිත්වරණ, දුමින්ද දිසානායක මුල් කාලේ, මහින්ද රාජපක්සගේ අම්ම මතක්කර කර ඉඳලා අදවනකට මහින්දගේ අසූජිත් සුවඳයි කියල සත්වකට පත් වෙලාත්තිබෙනවා. මේක මහක් කාලා කන්නිතත්ල. ඒබෙත රක්නමේ දුමින්ද දිසානායක කියල කියන්නේ. ගංජගහල භාවනා කරන හසිස්ගහන කෙනෙක් කියලා පහුගේ කාලේ ඔහු ආස්ශත්‍රී කරපු පිරිත් කියන ගනිකාවක් ප්‍රසිද්ධියකව්වා විශේෂෙන්ම කඩවත ප්‍රදේශය තියෙනඒ භාවනා කරනවායි කියන ගුබ්බෑමකටගේලා ගජගහලා පැෑ විසිහතරම භාවනා කරනවා කියල තමයි ඇය එලිකරෙක් මිට්වරුණ මේ වනකොට කාගේ සුන්දරිබෝඩ පත්තුලා ඉන්වා ඩයන ඩෑනා මේ විදියට හැමෝ එක්කම නිජවාදින්නේ විශේෂ බලාපොරොත්වයකින් ඒ තමයි ඇමතිකම. අනිත්කාන්නේ තමයි දැහන කසාද බැඳලා ඉන්නේ පහෝගේ කාලේ ඔස්ට්‍රේලිය විදල ලංකාවටපු නන්නත්තාර්වෙච්ච කාලාකන්නේ. විශේෂෙන්ම එ ජෙනරාල් සරත් පොන්සේ එක ගාාව හිටපු මේ පුද්ධලයා ඩෑනත් එතන ගිහිල්ලා නන්නත්තාර්වෙලා එහෙහි කැරක එක එක ඉදිදදි තමයි ජන්තන් කසාද බැඳගත්ත. මේ වෙනකොට දයිනා හැමෝ එක්කම නිදිවදිනවා කියනෙක පාර්ලිමින් පේ බහුතරයක් කියන කතාව. අනිත් කාරණය තමයි ඩයනගේ ඉතිහාසය පුරාම ඩයනා බීල පිස්සු කෙනෙනත් කෙනෙක් කියලා බොහෝ දෙනෙක් දන්නකාරණයන්. දුමින්ද දිසානයක කියල කියන්නේ ගංජ ලෝලියෙක්, හසිස් ගැලා භාමනාකරන කෙනෙක්. ඉතින් මේ දෙදන අතර හොඳ ගැලපු මක්තිබෙනවා. මේ වෙනකොටත් දයනා බොහොම ආදරයෙන් කරුණාවෙන් සලකන කෙනෙක් තමයි දුමින්ද දිසානායක. පහෝකීද වසල දුමින්ද දිසානායකත් ෑනත් කොටු පැන්නයි කියලා බොෝ දෙනෙක් දැනගෙන හිටියා. හැබැයි මේක එලියටාවේ අයවය කතාවින් පස්සේ මොකද ඩෑනට අතවර කරපු පුද්ගලයට බුරුද්ධව දුමින්ද මේමෙනකොට පක්ෂය ඇතුළේ විශාල මතවාදයක් අදමින් සිරිනවා. කසේ විත තුමින්ද දිසානායකත් ඩෑනත් කොට පෙනපු සිද්ධිය ඇගේ ගෙතරමිනිහට ආරංච වෙලාතිබෙනවා. ප්‍රතිපාලයක් විඩියට ෙදර මිනියාන් නිල්වෙන්න ගැහ්ුව කියල තමයි දේශපාලන ආරංච මාර්ග සඳහන් කරන්න. කෙසේ වෙතත් දවසි දවසසා පේරට බල්ලට යනවා. බල්ලු පාලනයටයනවා. මේක වෙනස් කරන්න පුළුවන් ප්‍රතිපත්ති මේ වෙන කිත්සගින් පමණයි. ඒ සඳ සැලැස්මැක් ඇැති ඒ සඳහා ගමනක්්‍යයා හැකි සමහජ දේශපාලන කන්ඩයමක් සමග අපිේරට. මිටනි අරගන් ස චැකන නොවති ෝබඩ සීපාත් කරමින් මෝබෙන් සමුගන්. ඔබ සැමට ජය.